අයිබෝවන් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ නිවාඩු සම්බන්ධයෙන්ම තවත් කොටසක්. මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන්න ප්‍රධාන හේතුව තමයි විවිධ පහුගිය වැඩසටහන් වලින් මගේ විවිධ ඉදිරිපත් කරා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කීපයක් කරන්න කියලා. අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි කොටස ප්‍රසූති නිවාඩු සම්බන්ධයෙන්. ප්‍රසූති නිවාඩු වලට හිමිකම තියෙන්නේ කාටද? ඉස්සෙල්ලාම අපි ඒ ගැන සාකච්ඡා කරමු. ප්‍රසූති නිවාඩු වලට හිමිකම තියෙන්නේ ස්ථිර, తాවකාලික, අනියම් හෝ අභ්‍යාසලාභී නිලධාරීන්ට මේ හිමිකම තියෙනවා. ඒකට ඒක ඉතා පැහැදිලි. ස්ථිර, తాවකාලික, අනියම් හෝ අභ්‍යාසලාභී නිලධාරීන්ට මේ හිමිකම තියෙනවා. එහෙනම් මේ වෙනකොට අපි දන්නවා රජයේ විද ප්‍රතිපත්තියේ තීරණයක් මත උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවාගෙන තියෙනවා. එවැනි අවස්ථාවකදී මේ අභ්‍යාසලාභී නිලධාරීනියකට යම් ආකාරයේ දරුවෙක් ප්‍රසූතියක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකටත් මේ ප්‍රසූති නිවාඩු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒකම තවත් මම මේක පැහැදිලි කිරීමක් කරන්න. අපි හිතමුකෝ ඉස්සෙල්ලම රාජ්‍ය සේවයට එන කෙනෙක් රාජ්‍ය සේවයට යම් ආයුධම් කරලා විභාගයකට පෙනී හිටලා මේ ආකාරයකින් ඉන්නකොට තමන් විවාහ වෙලා දරුවෙක් ලැබෙනවා. දරුවා ලැබිලා මාසිකයක් විතර නැත්නම් දවස් 10ක් 15ක් යනකොට තමන්ගේ පත්වීම බාර ගන්න පත්වීම ලිපි එනවා. එතකොට මේ වගේ අයට කොහොමද මේ ප්‍රසූති නිවාඩුව හිමිකම ලැබෙන්නේ? ඔව්. එයාටත් ඒ හිමිකම තියෙනවා. දරුවා ලැබිච්ච දිනේ සිට තමන් පත්වීම බාර ගන්නා දිනේ දක්වා දින ටික බලලා ඒ වැඩ කරන දින ටික අඩු කරගෙන නැවත මේ ප්‍රසූති නිවාඩු වලින් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරයට නිවාඩු වල හිමිකම මේ නිලධාරීන්ට ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට අපි බලමු මේ කොහොමද මේ ප්‍රසූති නිවාඩු ලබා දෙන්නේ කියලා. ඇයි මේක ලබා දෙන්න හේතු කියලා අපි ඊට කලින් මම කතා කරා. අපි දන්නවා 2006 ඉඳලා 2015 වෙනතුරු අපේ ලෝකයේ රටවල් යායුතු ගමන් මාර්ගයේ පිළිබඳව තීරණය කරන්න ලෝකයේ රටවල් වල නායකයෙකු කියලා හැදුවා MDG goals. එහෙම නැත්නම් Millennium Development Goals. සහස්ත්‍ර සංවර්ධන අභිමතා. එතන මේ සහස්ත්‍ර සංවර්ධන අභිමතාර්ථ යටතේ සෞඛ්‍ය ඉතාමත් වැදගත් ඉලක්කයක් විදිහට අභිමතාර්ථයක් විදිහට හඳුනාගෙන තියෙනවා. එතකොට මේ අභිමතාර්ථයේ තුල මාතෘ මරණ අනුපාතය, ලදරු මරණ අනුපාතය අඩු කිරීම ඉතාමත් පැහැදිලි ලෙස ලෝක නායකයන් විසින් තහවුරු කරලා තීරණය කරපු දෙයක්. එතකොට 2000 ඉඳලා 2015 යන දක්වා කාලවකවානුව තුළ මේ ප්‍රසූති නිවාඩු අපිට මතකයි වෙනස් වෙනවා. ඉස්සර තිබුණේ වැඩ කරන දින 84ක් කියන එක. ඊට පස්සේ ආයතන සංග්‍රහයට මේක එකතු වෙනවා. වැඩ කරන දින 84කට පස්සේ වැටු අඩවැටු සහිත නිවාඩු 84කුත් වැටු රහිත නිවාඩු 84කුත් ලබා ගැනීම හැකියාව මේකට එකතු වෙන්නේ මෙන්න මේ කරුණු කාරණාවන් එක්ක. ඒකට හේතු නිසා මේ MDG goals එක ආපු මේ තහවුරුව ආයතන සංග්‍රහය ඇතුළට මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊළඟට අපි දන්නවා 2015 ඉඳලා 2030 දක්වා ලෝකේ රටවල් වල නායකයෝ එකතු වෙලා SDG goals කියලා තවත් ඉලක්ක 17ක් ගැන අපි ලෝකයේ 2030 වෙනකොට ලෝකයේ යන්න ඕන පැන ගැන සාකච්ඡා කරනවා. එතෙන්දී ඉලක්කය විදිහට තියෙන්නේ සෞඛ්‍ය. ඉලක්කයේ සෞඛ්‍ය වෙනකොට මාතෘ මරණ අනුපාතය අඩු කිරීම, ලදරු මරණ අනුපාතය අඩු කිරීම මේ ඉලක්කය තුළ තියෙනවා. එතකොට මේ ප්‍රසූති නිවාඩුව මේවත් එක්ක බද්ධ වෙලා තියෙනවා. මේ බද්ධ වීම අනුව තමයි ප්‍රසූති නිවාඩු මේ විදිහට ආයතන සංග්‍රහය ඇතුළට ගෙනියලා තියෙන්නේ. මේක නිකම්ම මේ ආයතන සංග්‍රහය ඇතුළට දැම්ම නෙවෙයි. එතකොට මේකට අපි යම්කිසි තහංචි පණවනවා නම් ලෝකේ රටවල් වල මේ රටවල් 196ක නායකයෙකු එකතු වෙලා ඇති කරගත්තු මේ නිවසුමානුව තමයි අපි තවදුරටත් මේ ගැන කතා කරන්නේ. එතකොට ඒක උල්ලංඝනය කරන්න අපිට ඔබට මට කාටවත් හැකියාව නැහැ. ඒ නිසා ආයතන සංග්‍රහය පිළිබඳව යම් තොරතුරක් යම් අර්ථ නිරූපණයක් තියෙනවා නම් ආයතන අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් තමයි මේ පිළිබඳව තහවුරු කරගන්න ඕනේ. ඒ අරුණු කොට ආයතන සංග්‍රහය උල්ලංඝනය වන විදිහට අභ්‍යන්තර චක්‍ර ලේඛනිකුත් කිරීම හෝ එමත් නැත්නම් වෙනත් වෙනත් ආකාරයක කටයුතු කිරීමේ හැකියාව වෙනත් නිලධාරියෙකුට නැහැ. ඒක තමයි මම විශේෂයෙන් මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රසූති නිවාඩු ආවේ කොහොමද? මේක අපි රජයේ නිලධාරිනියකට ඇයි දෙන්නේ කියන එක අහවුරු කරන්න. ඊළඟට අපි බලමු මේ වැටුප් සහිත ප්‍රසූති නිවාඩු.
ආයතන සංග්‍රහය දොළොස්වැනි පරිච්ඡේදයේ 18.2 තියෙනවා වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ගැන. එතකොට යම්කිසි නිලධාරිනියකට සෑම සජීවී දරුවෙකුට සඳහාම රජයේ වැඩ කරන දින 84ක සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමි වෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය. එතකොට දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වෙච්ච දින සිට හෝ එහෙම නැත්නම් දරු ප්‍රසූතිය සිදු වෙච්ච දිනේ ඉඳලා වැඩ කරන දින 84ක වැටුප් සහිත නිවාඩුවක් මේ ප්‍රසූති නිවාඩු විදිහට හිමිකම ලැබෙනවා. එතකොට මේ දින ටික ගණන් කරනකොට සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දිනයන් මේකට අයිති වෙන්නේ නැහැ. මේ දින ටික ඇතුළත් නොවන විදිහට තමයි වැඩ කරන දින 84ක් ගණන් බැලීම කළ යුතු වන්නේ. අපි දන්නවා රජ ආයතනවල නිලධාරීන් මේ පිළිබඳව ඉතා පැහැදිලිව දැනුවත්. ඒ අය මේ වැඩ කරන දින 84 බොහොම හොඳින් තමන් හරියට ගණනය කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවද? මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛනයේ තමයි දරුවගේ උපැන්න සහතිකය. එහෙම නැත්නම් වෛද්‍යවරයා දරු ප්‍රසූතියේ අවස්ථාවේදී නිකුත් කරන වෛද්‍ය සහතිකය. මේ දෙකෙන් මොකක් හෝ ඉදිරිපත් කරාම මේ නිවාඩුව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට මේකත් එක්ක කතා කර යුතු තවත් පුංචි කාරණයක් මම මතක් කරන්න ඕනේ. එතකොට අර මම කිව්ව විදිහට රජයේ සේවයට අලුතෙන් ආපු නිලධාරියෙක් තමන්ගේ දරුවා හම් වෙලා දවස් 10කට පස්සේ තමයි තමන් මේ රජයේ නිලධාරී රජයේ පත්වීම බාරගෙන තියෙන්නේ. එතකොට ඇයට කොහොමද ප්‍රසූති නිවාඩු දෙන 84 හම් වෙන්නේ? එතකොට ඇයගේ දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා පත්වීම බාරගන්න දවස දක්වා කාල සීමාව තුළ රජයේ වැඩ කරන දින ගණනක් තියෙනවා. අපි තුම දින තිබුණ 6ක් කියලා. එතකොට අර 84න් 6 අඩු කරලා ඉතිරි කාලය ඇයට ප්‍රසූති නිවාඩු හිමි වෙනවා. රාජකාරිය බාරගත්තා. බාරගත්තු දවසේ ඉඳන් ඇයගේ ප්‍රසූති නිවාඩු හිමි වෙනවා. ඒක කාටවත් දැක්වීමේ හැකියාවක් නැහැ. ඒක මට තවත් මගෙන් විමසපු අවස්ථාවක් තිබුණා. මේ යම්කිසි රජයේ නිලධාරිනියක් දරුකමට කුලවත්දා ගැනීම යටතේ දරුවෙක් හදාගන්න ගත්තයින් පස්සේ උදාහරණයක් විදිහට ඒක හැබැයි හරි සංවේදී. මොකද හේතුව දරු තමන්ට දරුව නැති නිසා තමන් දරුවෙක් හදාගන්න ගන්න. ඒක ගන්නේ නීති අනුකූලව උසාවි නියෝගයක් යටතේ දරුවා හදාගන්න ගන්න. දැන් ඇත්තටම මේ මවක් තමයි. දරුවගේ අම්මා තමයි. දැන් මේ අය ප්‍රසූති නිවාඩු හිමිද කියන ගැටලුව අවස්ථා කීපයකදී සාකච්ඡාවට වාජි වුණා. මම අවස්ථා කීපයක් එවැනි අය මායසන්ත සාකච්ඡා කරන්න තියෙනවා. ඇත්තටම මේ සංවේදී කටයුත්තේදී අර දරුවගේ පැත්තෙන් බැලුවොත් දරුවට තමන්ගේ සැබෑමම අහිමි වෙලා තියෙනවා. එතකොට ආරක්ෂා කරන්න බව නීති අනුකූලව බාරගෙන තියෙනවා. එතකොට ඇත්තටම රැකවරණේ වැඩිපුරම අවශ්‍ය ධර්මය. නමුත් අපේ මේ ආයතන සංග්‍රහයේ විදිහට දරුවා ප්‍රසූති කළ කාන්තාවට තමයි මේ නිවාඩුව හිමිනේ. එවැනි අවස්ථාවකදී අපිට මේ ප්‍රසූති නිවාඩුව හිමිකම පිළිබඳව මේ ආයතන සංග්‍රහය සඳහන් කරලා නැහැ. එවැනි අවස්ථාවවලදී තමන්ගේ මේ ගැටලු තියෙනවා ආයතන අධ්‍යක්ෂණවරයාට ඉදිරිපත් කරන්න අනාගතයේ හෝ මේ පිළිබඳව යම් කිසි විධිමත් තීන්දුව తీරන මේ කොටසට එකතු කරගන්න සංසිඳන කරගන්න ඒ වගේ අවස්ථාවලදී හැකියාව තියෙනවා. ඉත ඔන්න මතක තියාගන්න අපි මේ ලබා දෙන්නේ රජ නිලධාරියක් තමන් විසින් ප්‍රසූත කර දරුවෙක් ලැබුණේ ඉන්පස්සේ තමන්ට හිමි වෙන නිවාඩුව ගැන. ඒකට මේකම කතා කරන්න ඕන තව දෙයක් තියෙනවා. යම්කිසි නිලධාරිනියක් දරුවා ඉපදුනේ ඉන්පස්සේ දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා එහෙම නැත්නම් උපතේදීම මරණය සිදු වෙච්ච දරුවෙක් වුණොත් නැත්තම් දරු ප්‍රසූතියේ ඉඳලා සති 6ක් ඉක්මවා යාමට පෙර දරුවා මරණයට පස් දෙන අවස්ථාවක් තිබුණා. මේ කණගාට දායක අවස්ථාවක්. නමුත් මේ වගේ අවස්ථාවක් ඇති වුණොත් එවැනි අවස්ථාවලදී අපිට මේ ආයතන සංග්‍රහය සඳහන් කරන්නේ ඒ අදාළ දරුවගේ වෛද්‍ය සහතිකය නැත්නම් මරණ සහතිකය නැත්නම් වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරන වෛද්‍ය සහතිකයේ මත විශේෂ වැටුප් සහිත නිවාඩු වශයෙන් දරුවපත සිදු වූ දිනේ ඉඳලා සති 6ක නිවාඩුවක් තමයි එම නිලධාරිනියන්ට හම්බ වෙන්නේ. ඒකට ඇයට ප්‍රසූති නිවාඩුව කියලා වෙනම කාරණයක් දෙන්නේ. මොකද හේතුව මේ ප්‍රසූති නිවාඩු දෙන්න හේතු වෙන ප්‍රධානම කරුණ තමයි දරුවගේ ආරක්ෂාව. දරුවා මිය ගිහිල්ලා නම් සති 6ක් තුලදී ඒ නිලධාරිනියට හිමි වෙන්නේ සති 6ක් දක්වා විශේෂ නිවාඩුවක් විතරයි. ඒකම තවත් අවස්ථාවකදී මේ සාකච්ඡාවට භාජනය කරන ගැටලු තියෙනවා. ඒ මගේ නිවසක සාමයේ විද්‍යාකාරයේ මගේ
දුරකතන මගින් එමනැත්තම් සමාජචාල අරා මගින් ප්‍රශ්න වලට මගින් අහපු අයිඉන්නවා. දරුවා මාස හතක් පහුවෙන් අදරු ගැමට දරුව හම්බ වෙන්නින් අවස්ථාවකදී දරුවා දරු මවකුස තුළදිම දරුව මියය එමනැත්තන් දරුව මළ දරු පතක් සිද්ධරෙනවා. එවැනි අවස්ථාවකදී පොද සිතරී තොට මෙතෙන්දී ආයතන සංගායතා පැහැදිලිව තියෙන්නේ උපතේදීම මරණය සිදුවන දරුවක දරූපතක දිනම් අපිට අන සතිහය විශේෂණි වාඩුවන මත කරගන්න පුළුවන්. එහෙම නැතුව දරුවා ගර්භාෂයේ තුළදී මිය ගිහින් හෝ නැත්නම් දරු ගැබ ටික කාලයක් ගිහිල්ලා දරු ගැබ විනාශ වීමකදී හෝ එහෙම නිලධාරිනියකට යම් ආකාරයක සිද්ධ වෙන සෞඛ්‍ය හානිදායක කටයුත්තේදී ප්‍රසිද්ධි වාඩු හිමිවෙන්නේ නැහැ ආයතන සංග්‍රහය. ඒකට ඇයට තියෙන්නේ ඇගේ පෞද්ගලික වශයෙන් ඇයට හිමි වෙලා තියෙන විවේක නැත්නම් අසීම පරිමාණුනේ ඒවා තහවුරු ඒ අදාළ කාල සීමාවේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඒ නිලධාරීන්ට හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු එහෙනම් දැන් මේ කිසි ගැටලුවක් නැතුව දරුවා ලැබුණා වැඩ කරන දින 84ක ප්‍රසූති නිවාඩු ලබාගත්තු නිලධාරිනියක් සම්බන්ධව. ඒ දින 84 අවසන් වෙනකොට තවදුරටත් දරුවාව රැකබලා ගැනීමට වෙනත් විකල්ප මාර්ගයක් නැත්නම් ඇයට පුළුවන් තවත් දින 84ක අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩු ලබා ගන්න. එතකොට මේක කොහොමද ගන්නේ? තවත් දින 84ක. දැන් බලන්න මෙතන කියලා නෑ වැඩ කරන දින 84. එතකොට මේක තියෙන්නේ ආයතන සංග්‍රහයේ මේ 12 වෙනි පරිච්ඡේදයේ 18 3 කියන කොටස අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩු. එතකොට අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩු දෙන්නේ අර දරුවා ලැබිලා වැටුප් සහිත දින 84 වැඩ කරන දින 84 ඉවර වෙච්ච දිනේට පස්සේ දවසේ ඉඳලා සෙනසුරාදා ඉරිදා රජේ නිවාඩු මේ සියල්ලම අයිති වන විදිහට තවත් දින 84ක අඩවැටුප් සහිත නිවාඩු ප්‍රසූති නිවාඩු මේ නිලධාරීන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ අඩවැටුප් සහිත නිවාඩු වල ප්‍රසූති නිවාඩු ලබා ගැනීමේදී ඇයට හිමිකම ලැබෙන්නේ වැටුපෙන් 50%යි වගේ දීමනාවලින් 50%යි මේ තමයි ලැබෙන කොටස වැටුපෙන් භාගය. ඒ වුණාට ඇය විසින් රජයට ගෙවිය යුතු ණය වාරික තියෙනවා. ඒ වගේම ඇය විසින් රජයට හෝ වෙනත් ඒ සම්පි සමාගම් වලට ගෙවිය යුතු වාරික තියෙනවා නම් ඒවා සියල්ල සුපුරුදු පරිදි ගෙවන්න ඕනේ. ඒකට ඒ නිසා මේ අඩවැටුප් ගන්න නිලධාරිනියන් කල්පනා කරන්න ඕනේ මගේ වැටුපය හම්බ වෙන්නේ භාගයයි ඒ හම්බ වෙන භාගෙනුත් මේ සියලු දේවල් ගෙවන්න ඕනේ. ඒවත් එක්ක කල්පනා කරලා තමයි ඇය විසින් අඩවැටුප් සහිත ප්‍රසූති නිවාඩු දින 84 ලබා ගන්නවද මද නැද්ද කියලා තීන්දුව කරගත යුතුයි. ඒකම ඒ දින 84ත් ඉවර වුණයින් පස්සේ තවදුරටත් ආයතන සංග්‍රහය 12 වෙනි පරිච්ඡේදයේ 18.4 වැටුප් රහිත ප්‍රසූති නිවාඩු ගැන කතා කරනවා. මේ වැටුප් රහිත ප්‍රසූති නිවාඩු කියලා කියන්නේ අර අපි මුලින් කතා කරපු වැඩ කරන දින 84ත් ඉවරයි ඊට පස්සේ අඩවැටුප් සහිත දින 84ත් ඉවරයි. එහෙම වුණයින් පස්සේ තවදුරටත් තමගේ වැටුප රහිතව දින 84ක ප්‍රසූති නිවාඩුවක් ලබා ගන්න පුළුවන් වැටුප් රහිත ප්‍රසූති නිවාඩු විදිහට. මේ දින 84 ලබා ගන්න නම් නිලධාරිනිය විසින් කළ යුතු තවත් වැඩ කොටසක් තියෙනවා. මොකක්ද? ඇය විසින් රජයට ගෙවිය යුතු මාසිකව ගෙවිය යුතු වාරිකයක් තියෙනවා. ඇය විසින් ලබාගත් ණයාත්තික ආරම්භක යම් මුදලක් ගෙවන්න තියෙනවා. ඇය විසින් වෙනත් සමි සමාගම් ආදී ලියා පදිංචිලා තියෙනවට ගෙවන්න තියෙනවා. මේ ගෙවන ගෙවීම් සඳහා ඇය විසින් විකල්ප වැඩ පිළිවෙලක් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියට ඉදිරිපත් කරලා තමයි ඇයට පුළුවන් වෙන්නේ මේ වැටුප් රහිත නිවාඩු දින 84 ලබා ගන්න. එතකොට එහෙම දීමේ හැකියාව නැත්නම් මේ වැටුප් රහිත නිවාඩු දින 84 ලබා ගන්න හැකියාව නැහැ. එතකොට මේ විදිහට මේ වැඩ කරන දින 84ක් අඩවැටුප් සහිත දින 84ක් වැටුප් රහිත නිවාඩු දින 84ක් කියන මේ සියල්ල ලබා ගන්න ඉලදාරි නියකට තමන්ගේ මේ නිවාඩු තමන්ගේ උසස් වීමකට එහෙමත් නැත්නම් තමන්ගේ යම්කිසි රැකියාවේ ඉහළ තනතුරකට යාමේදී මේ කිසිම දෙයකට මේක අදාළ වෙන්නේ නැහැ කියන එක ආයතන සංග්‍රහය තමයි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ අඩවැටුප් සහිත නිවාඩු ගන්නෙ වැටුප් රහිත දින 84ක් ගන්නෙ දරුවාව රැකබලා ගන්න මිසක් වෙනත් දෙයකට ලැබෙන බව ආයතන සංග්‍රහය ඉතා පැහැදිලිව කියනවා. එතකොට ඒ නිසා අඩවැටුප් ගන්න නිලධාරිනිය වගේම වැටුප් රහිත දින 84 ගන්න නිලධාරිනිය මේ ව්‍යතිරේකයන් අනුව කල්පනා කරලා
ඇයට පුළුවන් මේ නිවාඩු ලබා ගන්නවද නැද්ද කියන එක තීන්දුව කරා. ඒකම වැඩ කරන දින 84 ඉවරුණයින් පස්සේ යම් රජ නිලධාරියෙකුට පුළුවන් ඕනෑම අවස්ථාවකදී අඩවැට උපසහිත නිවාඩු ගන්නවා. අරගෙන ඉන්න අවස්ථාවකදී දරුව බලා ගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් නැවත රැකියාවට වාර්තා කරන්න පුළුවන්. ඒ වාර්තා කරයින් පස්සේ එතන සිට ඇය සාමාන්‍ය රැකියාව වේදන නිලධාරියක් විදිහට කටයුතු කරනවා. ඒ වගේ වැඩ රහිත නිවාඩු දින 84 ගත්තොත් ඒ අවස්ථාවේදී ඇයට පුළුවන් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී නැවත රැකියාවට වාර්තා කරන්න. ඊට පස්සේ ඇය සාමාන්‍ය රැකියාවේ නියුතු නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. දැන් එතකොට මේ නිලධාරීන්ට මේ පහසුකම දීලා තියෙන්නේ මේ දරුවා රැක බලා ගැනීම කියන කටයුත්ත වෙනුවෙන්. ඒකට බලන්න දැන් අපි දන්නවා අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියාව. ඉන්දියාවේ රජයේ නිලධාරියෙකුට නිලධාරිනියෙකුට පළවෙනි දරුවපත් දෙක සඳහා මාස 6ක වැටුප් සහිත නිවාඩු ලබා දෙනවා. ඉන්දියාවේ කම්කරු අමාත්‍යවරයා මේ පිළිබඳව අත්සන් කරලා ලේඛනයකට අත්සන් කරලා ඉන්දියාවේ රජයේ නිලධාරියෙකුට තමගේ දරුවෝ පළවෙනි දරුවාට සහ දෙවෙනි දරුවාට මේ දරුවපත් සඳහා මාස 6ක වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊට වඩා පොඩක් පල්ලෙහෙන් ඉන්නේ ඉතත් එක්ක. ඒ වගේම මාතෘ මරණ අනුපාතය, රදරු මරණ අනුපාතය අඩු කරගන්න මේක ගොඩක් දායක වෙනවා. අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන ආයතන ප්‍රධානීව අපේ එකක් තමයි අපේ රජයේ නිලධාරියෙකුට දරුවෝ ලැබෙන්නේ කොයි එක්කෙනායි නැත්තම් දෙන්නයි බොහෝම කලාතුරකින් තමයි 3 දෙනෙක් වගේ 4කට යනවා නම් යන්නේ. ඉතින් ඒ නිසා මේ තමන්ගේ දරුවට ලැබිලා මේ ආයතන සංග්‍රහයෙන් දීලා තියෙන මේ වරප්‍රසාදය දරුවට දීපු වරප්‍රසාදයක් මිසක් පෞද්ගලිකව ඔබටවත් මටවත් දීපු වරප්‍රසාදයක් නෙවෙයි. ඒ නිසා මේ වර මේක උල්ලංඝනය වන විදිහට අභ්‍යන්තර චක්‍රලේඛ යෙදීම හෝ වෙනත් දෙයක් කරනවා නම් මම හිතන්නේ මේ පිළිබඳව ආයතන අධ්‍යක්ෂණයට දන්වලා ඔබට පුළුවන් ඔබගේ ඒ අදාළ පහසුව එහෙම නැත්නම් ඒ අදාළ මේ අයිතිවාසිකම වරප්‍රසාදයක් වුණත් අයිතිවාසිකම මේ වරප්‍රසාදයක් වුණත් මේ தත්ත්වය තහවුරු කරගන්න කටයුතු කිරීමේ හැකියාව. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ වැටුප් රහිත ප්‍රසූත නිවාඩු මේ ඔක්කොම අපි කතා කරේ රජයේ ස්ථිර ඒ වගේම අනියම් වූ අභ්‍යාසලාභී නිලධාරීන්ට නිලධාරිනියකට මේ සියලු කර්ම කාරණාවල අයිතිවාසිකම තියෙන බව තමයි අපි කතා කරේ. ඒකට අපි බලමු රජයේ නිලධාරියෙක්ට තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබුණොත් මොකක්ද හම්බ වෙන්නේ කියලා. ඒකත් මේ 18.11 නැත්නම් 18.11 ඉතා පැහැදිලිව සඳහන් කරනවා පීතු උත්තර නිවාඩු පිළිබඳව. එතකොට දැන් සමහර අය කියනවා මේ තමන්ගේ නෝනට බව හම්බ වුණාම ප්‍රසූති නිවාඩු අවස්තුමක් කියලා නෑ. ඒක අපි සඳහන් කරලා තියෙන්නේ පීතු උත්තර නිවාඩු කියලා. එතකොට මේ ලබා ගන්න ප්‍රසූති නිවාඩු හෝ පීතු උත්තර නිවාඩු යම්කිසි පෞද්ගලිකව තමන්ට හිමි නිවාඩු වලට අමතරව විශේෂයෙන් දෙන වරප්‍රසාදයක් විදිහට තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. පීතු උත්තර නිවාඩු දෙන්නේ කොච්චරක්ද? තමන්ගේ බිරිඳට තමන්ගේ භාර්යාවට දරු ප්‍රසූතියක් සිද්ධ වුණයින් පස්සේ දරු ප්‍රසූතිය සිද්ධ වෙච්ච දිනේ ඉඳලා මාස 3ක කාල සීමාවක් තුළ වැඩ කරන දින 3ක පීතු උත්තර නිවාඩුවක් ලබා ගැනීමේ හැකියාව රජයේ නිලධාරියෙකුට තියෙනවා. එතකොට කොහොමද මේක දෙන්නේ? මේක දෙන්නේ එකවර දින 3 ගන්න පුළුවන්. එහෙම නැත්නම් දවස ගානේ දවස දවස අවස්ථා තුනකදී මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් වරුව වරුව අවස්ථා කිහිපයකදී මේක ගන්න පුළුවන්. මේක වෙන්න ඕනේ දරු ප්‍රසූතියේ ඉඳලා මාස 3ක් තුනදී තමයි මේ පීතු උත්තර නිවාඩුව ගන්න පුළුවන් වෙන්නේ. මේක විශේෂ නිවාඩුවක්. තමන්ගේ අනියම් නිවාඩුව හෝ විවේක නිවාඩුව වලින් මේ නිවාඩුව සම්බන්ධයෙන් අඩු කිරීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන මොනවාද? ඉදිරිපත් කළ යුත්තේ දරුවගේ උපන් සාතිකය, තමන්ගේ විවාහ සාතිකය, ඒ ක්‍රම එහෙම නැත්නම් දරුවගේ උපදිච්ච බවට රෝහලෙන් ලබා දෙන වෛද්‍ය සාතිකය. මේවා ලබා දුන්නයින් පස්සේ මේ පීතෘත්ව නිවාඩුව තහවුරු කර ගැනීමේ හැකියාව රජයේ නිලධාරීන්ට තියෙනවා. එතකොට මේ සියලු දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ එතකොට මේක ඇත්තටම මේ පීතෘත්ව නිවාඩුව දෙන එකේදී බලාපොරොත්තු වෙන්නේ දවස් 3ක් නිවාඩු දෙන්නේ දරුවට ඉන්ජෙක්ෂන් එකක් ප්‍රතිශක්තිකරණය නැතක් දෙන්න වෙයි. එහෙම නැත්නම් දරුවව යම්කිසි තැනකට එක්කන් ඉන්න වෙයි. දරුවව ය අදාළ සෞඛ්‍ය සහායන වලට එක්කන් යන්න වෙනවා. එතකොට මම දරුවක් ප්‍රසූත කරපු කෙනෙක් ඒගේ සෞඛ්‍ය තත්ත්වය තව හොඳ මට්ටමක ශක්තිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විශේෂයෙන්ම පීතෘ උත්තර නිවාඩු මේ දින තුන ලබා දෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රසූති නිවාඩු කියන කොටසේදී මේ හැම එකෙම බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය මොකක්ද? අපිට ඊටම සෞඛ්‍ය සම්පන්න හොඳ දරුවන් පිරිසක් බිහි කරගන්න ඕනේ අපේ රටට. ඒ දරුවන් පිරිසක් බිහි කරගන්න රජයේ විසින් රජයේ නිලධාරීන්ට
දීලා තියෙන වරප්‍රසාදයක් විදිහට තමයි අපි මේ 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 නිවාඩු ටික බලන්නේ. ඒකට මේ නිවාඩු මේ කතා කරපු ආයතන සංග්‍රහයේ දොළොස්වෙනි පරිච්ඡේදයේ 18 කතා කරපු මේ ප්‍රසූති නිවාඩුව සහ පීතෘත්ව නිවාඩුව රජ නිලධාරීන්ට ලබා දෙලා තියෙන්නේ මෙන්න මේ තත්ත්වය නිසා. ඒකට හිතලා බලන්න රජ නිලධාරියෙක් කොහොම මේ අපි ජනගහනය පිළිබඳ තොරතුරු පරීක්ෂා කරන බලනකොට අපිට පේනවා රජ නිලධාරීන්ට බොහෝ විට එක දරුවයි ඉන්නේ නැත්නම් දරුවෝ දෙන්නා ඉන්නේ. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඒ දරුවා වෙනුවෙන් අපි මේ වරප්‍රසාදය නොදුන්නොත් ඒ අය රටේ දරුවන් ගැන මොන විදිහට හිතයිද කියන මානසික පැත්තත් අපිට කල්පනා කරන්න වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පීතෝත්තර නිවාඩුව සහ ප්‍රසූති නිවාඩුව Taman ගන්නෙ කොහොමද? ඒ අරගන්නේ ඇයි? ඒ ගත්තයින් පස්සේ ඉදිරිපත් කරන විදිහේ එකට මොනවද? කනුමත වෙන්නේ කොහොමද? මේ සියලු කරුණු කාරණා තමයි අපි සාකච්ඡා කරේ. අපි මෙවන් වැඩසටහනකින් තව ඉදිරියේදී තවත් නිවාඩු කීපයක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ සිටි අපිට මෙතනින් වැඩසටහන අවසන් කරනවා.